ඔයගොල්ලෝ හැමෝම ETHUB YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ශීතකරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ශීතකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් සම්බන්ධ වෙනවා. පළමුව කම්ප්‍රෙසර් එහෙමත් නැත්නම් සම්පීඩකය. ඒ වගේම කන්ඩෙන්සර් එහෙමත් නැත්නම් සංගණිකාරකය. ඒ වගේම එක්ස්පැන්ෂන් වෑල්ව් එක එහෙමත් නැත්නම් ප්‍රසාරණ වෑල්ව්. ඒ වගේම එවපරේටර් එක එහෙමත් නැත්නම් වාෂ්පීකාරකය වශයෙන් මෙම කොටස් හතර හඳුන්වන්න පුළුවන්. මෙවැනි ශීතකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපිට ෆ්‍රෙයෝන් ගෑස් එකක් යොදාගත යුතු වෙනවා. වර්තමානයේ බහුලව භාවිත වන ෆ්‍රෙයෝන් ගෑස් එකක් වශයෙන් R600A ගෑස් එක අපිට හඳුන්වන්නට පුළුවන්. බලමු අඩු පීඩනයකින් සහ අඩු උෂ්ණත්වයකින් කම්ප්‍රෙසරේ තුරට ඇතුල් වන මේ ෆ්‍රෙයෝන් ගෑස් එක කම්ප්‍රෙසරෙන් එළියට පැමිණෙන්නේ වැඩි පීඩනයක් සහ වැඩි උෂ්ණත්වයක් සහිත ගෑස් එකක් වශයෙන්. ඉන්පසුව එය කන්ඩෙන්සරය හරහා ගමන් කර කන්ඩෙන්සරෙන් පිටතට පැමිණෙන්නේ වැඩි පීඩනයක් සහ අඩු උෂ්ණත්වයක් සහිත ද්‍රවයක් වශයෙන්. ඉන්පසු මෙම ද්‍රවය එක්ස්පැන්ෂන් වෑල්ව් එක හරහා ගමන් කරනවා. එක්ස්පැන්ෂන් වෑල්ව් එක මගින් මෙම ද්‍රවය වාෂ්ප බවට පරිවර්තනය කරනවා. එක්ස්පැන්ෂන් වෑල්ව් එකෙන් පිටතට පැමිණෙන්නේ අඩු පීඩනයක් සහ අඩු උෂ්ණත්වයක් සහිත වාෂ්ප වන අතර එහි සුළු ප්‍රමාණයක ද්‍රව කොටස්ද අඩංගු විය හැකි වෙනවා. ඉන්පසු මෙම වාෂ්පය ඉවපරේටර් එක හරහා ගමන් කරනවා. එවපරේටර් එක තුළට පැමිණෙන මෙම වාෂ්ප එවපරේටර් එකෙන් පිටතට පැමිණෙන්නේ අඩු පීඩන වැඩි උෂ්ණත්ව ගෑස් එකක් වශයෙන්. ඉන්පසුව මෙම ගෑස් එක නැවතත් කම්ප්‍රෙසරේ හරහා ගමන් කරනවා. මෙම චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වීම මගින් ශීතකරණ පද්ධතියක් ක්‍රියාත්මක වනු ලබනවා. වර්තමානයේ බොහෝමයක් ශීතකරණවල මෙම කම්ප්‍රෙසරය මාදිලි දෙකකින් අපට බලාගත හැකි වෙනවා. පළමු වර්ගය වන්නේ පිස්ටන වර්ගය. ඒ වගේම දෙවන වර්ගය වන්නේ ස්ක්‍රූ වර්ගය. බොහෝමයක් ශීතකරණවල මෙම කන්ඩෙන්සරයේ කොටස ඔයගොල්ලන්ට මේ වගේ පිටතින් බලාගත හැකි වෙනවා. නමුත් මෙම එවපරේටර් කොටස නම් සම්පූර්ණයෙන්ම ශීතකරණයේ අභ්‍යන්තරයට තමයි සමුවෙලා තියෙන්නේ. ශීතකරණයේ තුල තිබෙන හීට් එක එවපරේටර් කොටස තුලින් ලබාගෙන එය කන්ඩෙන්සර් කොටස තුලින් බාහිර පරිසරයට මුදා හැරීම මගින් තමයි මෙම ශීතකරණ ක්‍රියාවලිය සිදු වනු ලබන්නේ.